හැමෝම දන්නවනේ අයිෆල් කුළුණ කියන්නේ මොකද්ද කියලා. ඒ වගේම අයිෆල් කුළුණ තියෙන ප්‍රංශය කියලාත් දන්නවනේ. ප්‍රංශය කියන්නේ කොයි කවුරු සංචාරය කරන්න ගොඩාක් කැමති රටක්. මේ අයිෆල් කුළුණ ඉදිකරන පටන් ගන්න තියෙන්නේ 1887 ජනවාරි 28 වෙනිදා. ඒ කියන්නේ මීට අවුරුදු 134කට කලින්. ඒ වගේම අයිෆල් කුළුණේ වැඩ ඉවර කරලා තින්නේ 1889 මාර්තු 15 වෙනිදා. ඉතින් අයිෆල් කුළුණ ලෝක උරුමයක් විදිහට නම් කරලා තින්නේ UNESCO සංවිධානය තමයි. ජර්මනිය දෙවන ලෝක යුද්ධ කාලේ ෆ්‍රාන්ස් හමුදාව යටත් කරගත්තට පස්සේ ඇඩෝප් හිට්ලර් ෆ්‍රාන්සේ සංචාරයක් සඳහා සලසුම් කරගෙන තිනවා. ඒ සංචාරයේදී අයිෆල් කුළුණට නගින්න හිට්ලර් අදහස් කරගෙන තිනවා. ඒ බව දැනගත්තු ප්‍රංශ ජාතිකයෝ මේ අයිෆල් කුළුණ දින සෝපානය ඔක්කොම කේපල් වලින් කපලා දාලා. ඒකට ප්‍රධානම හේතුව තමයි ප්‍රංශ ජාතිකයන් යුද්ධයට ගොඩක් අකමැති බව. ඒ වුණාට මේ කේපල් කපලා දැම්මට ඇඩොල්ෆ් හිට්ලර් හැමෝම උදුමට පත් කරමින් අයිෆල් කුළුණ මුදුනට ගිහිල්ලා තියෙනවා. ඒ වගේම ඕගොල්ලෝ දන්නවද ලෝක ප්‍රසිද්ධ මේ අයිෆල් කුළුණ කාන්තාව විවාහ කරගත්ත බව. 2004 අවුරුද්දේ අයිෆල් කුළුණ නරඹන්නට යනවා එරිකා රෙබ් කියන කාන්තාව. ඇය වෘත්තියෙන් දුනු ක්‍රීඩා නිරත වන ක්‍රීඩිකාවක්. ඉතින් අයිෆල් නැරඹීමට ගිය අවස්ථාවේ ඇය අයිෆල්ට ආදරය කරන්න පටන් ගන්නවා. ඒ ආදරයේ ප්‍රතිඵලයක් විදිහට 2007 දී අයිෆල් කුළුණ සහ එරිකා විවාහ වෙනවා. ඒ අනුව එරිකාගේ නම එරිකා අයිෆල් විදිහට වෙනස් වෙනවා. ඔය මොන වගේ දේවල් කිව්වත් අද නම් අයිෆල් කුළුණ අමතක කරලා පැරිස් නුවරක් ගැන හිතන්න ගොඩක් අමාරුයි. හැබැයි ඔයාලා නොදන්නව ඇති මේ නිර්මාණය ගොඩනැගුවේ මෙච්චර ලොකු කාලයක් පවතිනවත් පැරිසියේ ප්‍රධාන සංචාරක ස්ථානයක් වෙනවත් හේතුකල නෙමෙයි. අයිෆල් කුළුණ නිර්මාණය වුණේ දෙවන ලෝක යුද්ධයෙන් පස්සේ ප්‍රංශයේ පැවැත්වුණු ලෝක ප්‍රදර්ශනය වෙනුවෙන්. ඉතින් මේ මූලික සැලසුම් වලදී නිර්ණය කරන්නේ මේ අවුරුදු 20ක පමණ කාලයක් සඳහා ඉදිකරන්නත් ඊට පස්සේ ඉවත් කරන්න. හැබැයි ටික කාලෙකින් මේකේ නිර්මාණකරුවන්ට තේරුම් යනවා මේ නිර්මාණයේ අලංකාරත්වය සහ මේකේ නගරයට ඇති වැදගත්කම. ඒ නිසා අදාළ නිර්මාණකරුවන් සහ නගරයේ පාලන අධිකාරිය තීරණය කරනවා මේ ඉදිකිරීම නඩත්තු කරමින් ඉදිරියට පවත්වාගෙන යන්න. ඔයාල කවදාද දැකලා ඇති අයිෆල් කුළුණේ රාත්‍රී කාලයේ ගත්තු ඡායාරූපයක්. ඒ නිසා අයිෆල් කුළුණ රාත්‍රියට කොච්චර ලස්සනයිද කියලා අමුතුවෙන් කියන්න ඕන නැහැ. ඉතින් රාත්‍රියට මෙච්චර ලස්සන වෙන්න හේතුව තමයි මේ කුළුණ සකිල්ල ආලෝකමත් කරන්න විදුලි පහන් 20,000ක් පමණ යොදාගෙන තිබීම. හැබැයි කොච්චර ලස්සන වුණත් රාත්‍රී කාලයේ කුළුණ ඡායාරූපගත කිරීමට සහ වීඩියෝගත කිරීම තහනම් දෙයක්. ඒකට හේතුව අන්තර්ජාතික සම්මතයට අනුව ආලෝකය කලාකෘතියක් විදිහට පිළිගන්නේක. ඉතින් විදුලි පහන් ආලෝකය නැතුව සාමාන්‍ය ගෘහ නිර්මාණයක් විතරක් වුණාට විදුලි පහන් යොදා තියෙද්දී ඒ ගෘහ නිර්මාණයට එහා ගිය කලා නිර්මාණයක් වෙනවා. ඒ නිසා අදාළ අංශවල අවසරයකින් තොරව රාත්‍රී කාලයේ අයිෆල් කුරුණ ඡායාරූපගත කිරීම තහනම්. සමහර විට ඔයාලා දන්නවත් ඇති ඉස්සර කාලේ ලෝක හොරෙක් හිටියා වික්ටර් ලූස්ටික් කියලා. ඇත්තටම මේ හොරාට ලෝක හොරෙක් කියන එක ඉතාම සාධාරණයි. මොකද මේ හොරා කලේ ලෝක හොරකම්. ඉතින් මේ ලූස්ටික් කියන හොරා අයිෆල් කුරුණ යකඩවලට විකුණන්න උත්සාහ කරලා තියෙනවා. ඒක ඔහු කලේ ප්‍රංශ රජයේ ඉහදාරියෙක් විදිහට පෙනී සිටිමින්. ඔහු අයිෆල් කුරුණ යකඩ සඳහා විකුණන්න ලන්සු කැඳවලා ඊට අදාළ මුදලුත් ලබා ගත්තා. ඒ විතරක්ද ලූස්ටික් ඒ ලන්සු තියපු ව්‍යාපාරිකයන්ව ගනුදෙනු කතා කරගන්න කියලා අයිෆල් කුළුණේ සංචාරයටත් එක්කගෙන ගිහිල්ලා තියෙනවා. ඒ සිද්ධීන් පස්සේ ආයවතාවක් ඒ වැඩේම කරන්න ගියාට ඒ පාරණම් වැඩේ සාර්ථක වෙලා නැහැ. මේ අයිෆල් කුළුණේ සැලසුම් නිර්මාණය කළේ ගුස්තාව් අයිෆල් කියන පුද්ගලයා කියලා තමයි පිළිගන්නේ. ඉතින් මේ නිර්මාණය සැලසුම් කරද්දී ගුස්තාව් රහසිගත පුද්ගලයා කුටියකුත් සැලසුම් කළ තිබුණා. ඉතින් අද වෙද්දි අයිෆල් කුළුණ මට්ටම් තුනකින් සමන්විත වෙනවා. ඒ වගේම තුන්වෙනි මට්ටමේ තමයි මේ කුටිය තියෙන්නේ. ගුස්තාව් මෙම කුටි නිර්මාණය කළ විශේෂ අමුත්තන් වෙනුවෙන්. හැබැයි අද වෙද්දි මේ කුටිය නැරඹීම සඳහා සියලු දෙනාටම විවෘත වෙලා තියෙනවා. ප්‍රංශය කියන්නේ බොහෝම හැලහැප්පීම් වලට මුහුණ දීපු රටක්. ඔයාලා හැමෝම අහලා ඇති ප්‍රංශ විප්ලවය ගැන එහෙම. ඉතින් ප්‍රංශය අද තියෙන තත්ත්වයටපත් උනේ ඒ කාලේ ප්‍රංශය වෙනුවෙන් සේවය කරපු අය නිසා.
ඉතින් ඒ වගේ ප්‍රංශ වෙනුවෙන් වැඩගත් දේවල් කරපු අයගේ නම් ඒ වගේම තවත් විද්‍යාඥයන් සහ ඉංජිනේරුවන් 72 දෙනෙකුගේ නම් අයිෆෝන් කුළුණේ කොටලා ගෞරවයෙන් දැක්කලා තියෙනවා. කුළුණේ පළමු මහලේ බැලකනේ වටා මේ නම් කොටලා තියෙනවා. 2010 කරපු නවීකරණ කටයුතු වලින් පස්සේ මේ නම් නැවත දෘශ්‍යමාන වෙන්න පටන් ගන්න තියෙනවා. ඔයාලත් අයිෆෝන් කුළුණ නරඹන්න ගියොත් මේ ගණන් පොඩ්ඩක් ඔයලා බලන්න උත්සාහ කරන්න.